भक्ति गीत मैं अंतराय कर औषध पालक मंडल स्टाफ प्रैक्टिस සුවඳ සම්මන් මල් දෝතින් බුදුන් වඳින්නයි අවිදු අඳුරු අගාරයේ ඊතර දකින්නයි ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් කියලා දෙනවා. ඔහොම තමයි ওই ගීතේ නිර්මාණය. නැත්නම් හිතලා මතලා කිව්ව දෙයක් නෙමෙයි. ඉච්චර ප්‍රසිද්ධ වෙන සිනහක් නිර්මාණය වුණේ පා කියලා අහම්බෙකි. අහම්බෙකි. කොහොමද ඒ සැස්ලේ සිනහට ලැබුණු ප්‍රතිචාරය? පුදුම ප්‍රතිචාරයක් තිබ්බා. මොකද ඒ ගීතේ මම තනුව පොඩි වෙනස්කාරයක් වෙනස් ආකාරයක් තිබ්බා. 73 ඒ කාලේ නිර්මාණය වෙච්ච ගීත වලට වඩා වෙනස් ආරයක් ගත්තා. ඒ වගේම විශේෂී ඒ ගීතේ अरे रिद्मय सिंगल गीते वेनवा स्लो रखी गीत लेकिन सर एक में वेस्टर्न बैंड हरी आसा वेस्टर्न म्यूजिक गीते गायन हाकि हमो गायन ओण सिंह एक सर अतल देखा महिता परंपरा देखा को सुना आगे गीते परंपरा महिता नहीं सिंह आसा ලස්සනම සින්දුව අමතක කරන්න බෑ. पटांग
එනමුදු ගෞවක දුරවැන්නේ එනමුදු ගෞවක දුරවැන්නේ යාබද නිවසේ ඇය ඉන්නේ ඇගසිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙහි ගෙදරට ඇය හමුවුලොතින් චර පුරුෂයෝ දැන් මාවටලා යන එන හැම තැන මුරදාලා යන එන හැම තැන මුරදාලා අද කාලෙත් අර ගර්ල්ස් ෆ්‍රෙන්ඩ් හම්බෙන්න බැරි බොයි ෆ්‍රෙන්ඩ්ස් ඒ සින්දු කියන අතනේ අය කියනද දැන් නම් SMS කකා කොහරි කනෙක්ට් වෙනවා කියනද අනේ ඔයගලගේ තාත්ති ඉන්නවා මට එන්න විදියක් නැව බලන්න කියලා ඌ ඇත්තෙම දැන් මම ওই සින්දුව මේකට කියනනේ මේ සමාජෙ මට හම්බෙන්න හැම තරහතිරමකම උදවිය මට කියලා දිනවා අනේ ওই සින්දුව මට ඒ කාලේ මම මෙහෙම ලිව්වා ඒ කියන්නේ මෙමය හැම කෙනෙක්ම නිතර දෙවිල හම්බෙන උදවිය මැති ඇමතිවරු හිටන් කියනවා අනේ මල්ගේ ඒ පාරේ හොඳම සින්දු ඕක තමයි මොනව කරන්නද කියනවා මොකද ඒගලන්ගේ අත්දැකීම් එක්ක ඒගලන්ට ගැළපෙන සින්දු වලට කැමති වෙන්නේ හැමෝටම මේ වගේ අත්දැකීමක් ඇති කියන්නේ අය සාමාන්‍යයෙන් අයිට මක්කයිද අය සින්දු කීයක් විතර කියලා තේනවද කියලා දැන් මම හිතන්නේ දැන් මෙහෙමයි දැන් 70 දශකයේ මම සින්දු 30 40කට වගේ මගේ අර EP රෙකෝඩ් වලට කීපු නිසා ඒ කාලේ ජනප්‍රිය වුණා සින්දු 30ක් විතර ඒ කාලේ නමුත් මෑත යුගයේ වෙනකොට දැන් මම විටින් විට CDs out කරුවා කැසට්ස් වල සිංකල ඔකම් කළා දැන් සින්දු 100 පැනලා තියෙන්නේ සින්දු 100කට වැඩිය කියලා තියෙනවා ඉතින් මම මගේ පෞද්ගලික කාලේ පරණ සින්දු අලුත් සින්දු එකව කළා CDs වලට දාලා ඒවා දැන් සුපර් මාකට් වල විකුණනවා මොකද ඒක කාට හරි අහන්න පුළුවන් වෙන්න ඕනේනේ ඒක නිසා පරණ සින්දු අලුත් සින්දු මගේ මේ CDs මගින් ඔඩියෝ CDs මගින් මම සමාජයට අහන්න සලස්සලා තියෙන එක තමයි මගේ ලොකුම සතුට දැන් සාමාන්‍යයෙන් මේ කාලේ ගොඩාක් අලුතෙන් එන අය කැමති අයලා වගේ ප්‍රවීණායේ සින්දු කියන්නේ. අයියගේ මතෙ මොකද? يعني මේක හොඳයි. ඉතින් ඒගොල්ලන් පරණ සින්දු මගේ සින්දු එම කියලා ඒ යම් කිසි දෙයක් ඒකෙන් අවබෝධ කරගෙන ඒගොල්ලන්ගේ ගීත වලට යන්න ඉස්සලා කාගේ හරි සින්දු කියන්න එපා. ඉතින් එහෙම කරලා ඒගොල්ලන්ගේ නිර්මාණ වලින් ඒගොල්ලන් එළිදැක් වෙනකොට තව ඒගොල්ලන්ට මහිතන් සාර්ථකත්වයක් තියෙන. නිකාම් ඒගොල්ලන්ගේ සින්දු නෑ ඒක කොහොමවත් අපිට දෙපැත්තකට හිතන්න පුළුවන්. දැන් කාලේ සමාජයට හොඳ නිර්මාණ කරන කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් කියන්නේ තව කට්ටියගේ සහයෝගය ඇතුව නිර්මාණ කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම අනුන්ගේ සින්දු කියාගෙනම ඉන්න කොටසක් ඉන්නවා. මම හිතනවා තමන්ගේ ගීතයක් හරි ගීත දෙයක් හරි හොදට මහා ජනතාවට විඳින්න පුළුවන් විදිහේ සින්දු දෙකක් තුනක් කියලා එනවනම් අලුත් අයට මම හිතන අනාගතයක් තියෙනවා. ඒක තමයි මගේ මතය. අයිති ෂෝස් මොනවාද මේ දවස්වල අයගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පැවතුනා ගොඩ කාලයක් ඒ දේවල් සාම මේ විදිහටම වෙනවද කොහොමද? නමුත් ඒක පුද්ගල ප්‍රසංග මෑතියුගේ ටිකක් නතර වුණා. පහුගිය අවුරුදු සමයේ මට හරිය සන්තෝෂයි කියන්නේ එක දවසට ෂෝස් 4ක් මං කවර් කරපු දවස් තියෙනවා. ඒ කියන්නේ මටම පුදුමයි. දැන් අපි කිමු කොමාගම සින්දු කියලා ඊට පස්සේ ඉංගිරිය පාදුක්කට ගිහලා ඊට පස්සේ රත්නපුරේට අර වංගු පාරේ ගිහිල්ලා දෑලට නිවිතිගලට ගිහිලා රෑ එළිවෙන්න ආපහු ගෙදර ආවා. ඒ කියන්නේ මට හිතන්න මට මතක ඉසියෙට එදා 7යි කාලා එළිය වැටිලා. අයියෝ ආයි මතක් නෑ. ඒ වගේ මුල් ෂෝස් යනවා මේ දවස් ටිකේ 3 මාර වෙනකන් යනවා. ඉතින් ඒ වගේ දෙනියාය ගියා ළඟ ට්‍රිප් එකක් හරි ලස්සනයි. කිලෝමීටර් 400 ගානක් ගිහිලා ඉඳලා මට සන්තෝෂේ මහන්සියක් තේරුන්නේ නැහැ. එදා මම ගෙදර එනකොට උදේ 8:00යි. ඒක නිදා ගන්න වෙලාවක් නැහැ. ෂෝ එක ඉවරනත් එළවනවා. 3 ඉඳන් හවස 3 ඉඳන් පහුදා පාන්දර එළි වෙලා 8:00 වෙනකන්ත් එළවනවා. අර ෂෝ එකේ හිටපු වෙලාව විතරයි නතර වෙලා හිටියේ. ඉතින් ඒ වගේ දේවල් මම මේ මගේ වයසට මම හරි සන්තෝෂෙන් එළවනවා. හරි අපි මේ වගේ ලස්සන ගොඩක් දේවල් ගැන තව කතා කරමු මේ බ්‍රේක් එකෙන් පස්සේ. බ්‍රේක් එකෙන් පස්සේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් ටු ඩිනර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. අයියේ අපි කතා කරමු අතීත කාලය ගැන.
කොහොමද IMF field එකට එන්න හිතුවේ කොහොමද අහම්බයක්ද නැත්නම් ඒ කාලේ නම් ආසාවක් තිබ්බද මම දන්නවා අයියා flight engineer කෙනෙක් විදිහට වැඩ කරා එතකොට ඒ දේවල් එක්ක එතකොට තව ගොඩක් business කරා කොහොමද මේ ශේෂ්ත්‍රයට එන්න හිතුවේ දැන් මේ ශේෂ්ත්‍රයට එනකොට මම ගුවන් යානා කාර්මික ශිල්පියෙක් විදිහට ලංකා ගුවන් සේවයේ සේවකයෙක් ඊට පස්සේ flight engineer කෙනෙක් වුණා ඒ කාලේ තමයි මම මේ 70 දශකයේ මුල්ම භාගයේ මගේම කියලා ගීතයක් නිලුම් විලේ කැලුම් පෙරා කියන ගීතය පටිගත කරලා තමයි මම ටිකක් අර මියුසික් ෆීල්ඩ් එකට මගේ සින්දුව එලි දැක්ුණේ ඒ කාලේ ජනප්‍රිය වුණේ ඊට කලින් හැබැයි 60 දශකයේ ඒ කියන්නේ 1966 67 කාලේ දැන් මගේ අයියලා වික්ත කන්දනාරච්චි තිවුද කන්දනාරච්චි ඒ දෙන්නා මේ ගුවන් විදුලියේ සරල ගී ගායනා කළා ඉතින් ඒගොල්ලෝගේ ගුවන් විදුලියේ වැඩසටහන් වලට සරල ගී වලට මම භක්ති ගීත වලට එහෙම නැත්නම් දේශාභිමාන ගීත වලට සහාය ගායනය යුග ගායනය කරලා තමයි මේ හුරුවට වැටුනේ. ඒක මම ඒ කාලේ හවයන් ගිටාර් ගගා හිටියා. ඒක ගෲප් එකක. ඒ කියන්නේ මගේ ප්‍රියතම භාණ්ඩේ හවයන් ගිටාර් එක. ඒ හවයන් ගිටාර් එකෙන් නිර්මාණය වෙච්ච ගීතයක් තමයි ටියුන් එකක් තමයි නෙළුම් විලේ කැලුම් පෙරා. අර අහලා තියෙනවා නෙළුම් විලේ කැලුම් පෙරා. අහලා තියෙනවා. ඒක තමයි මගේ පරවෙනි සෝලෝ ගීතය. ඉතින් ඒකෙන් පස්සේ තමයි මට ගුවන් විදුලියේ සින්දු ඇහෙනකොට මට ටික ටික ප්‍රතිචාරය ආවා ගීතේ ටිකක් මිනිසුන් අතරට ගියා ඊට පස්සේ 1973 වෙනකොට තමයි ඇගසිනාව කියන්න පටන් ගත්තේ ඒ ඇගසිනාවෙන් පස්සේ ලොකු වෙනසක් වුණා මොකද ඒක ඒක මං කිව්වා අර ගම මහනුවරයි සත් දිනකින් ඔබේ කටහඬ මට ඇසුනේ නැහැ ධර්මශ්‍රී වික්‍රමසිංහ රචනා කරලා සින්දුවක් ඈත භවෙදී කියලා ඒ කාලේ හරි ආසයි මේ කියන්නේ මේ प्रेमवंतिंगे गीत अक्वागी ना ये काले दंगे का प्रचार वेन्ने लंगदी कुमारी का ही समारी थे मुझे धर्माश्री विक्रम सिंह इसी सलाम लिए पुसिंदो तमाई थे इतिंग एका ते काले जाना पे हो ना उन हम तमाई इत पासे टिक टिक मैं काले आगे अभी में अभी में मामा इतिंग पढ़क सिंधु किया ना पटांग का था दिगिं दिगटा इतिंग ये वा चैनल लेंगे है ना एक काल तिबे का चैनल का देखा ही नहीं පස්සේදී පෞද්ගලික චැනල් ආවට පස්සේ ඇත්තට මම කියන්න සතුටුයි ඉඟක් දුරට සින්දු ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඉතින් එක කාලයකට ඇති වෙනවා එක කාලයකට නැති වෙනවා සද්ද නැහැ. ඉතින් දොස් කියන්නේ මගේ වාසනා ගුණය අනුව සින්දු රැඳී තියෙනවා. මම හරි සන්තෝෂයි මගේ මේ පරණ අවුරුදු 45ක් 42ක් 44ක් පැරණි ඒ ගීත තාමත් ඕගොල්ලෝගේ මේ ජෙනරේෂන් එක අහන එක ගැන. ඒක තමයි ලොකුම සතුට මොකද ඒක ඒ කියන්නේ තව අවුරුදු 100ක් විතර සින්දුවට අවුරුදු 100ක් ගියොත් හොඳයි අනිවාර්යයෙන් මොකද ඒ වෙච්චරටම ලස්සනයි අයිය පෞලෙ විස්සරා කිව්වම කවුද පෞලෙ ඉන්නේ ඔව් දැන් මගේ දුව ඉරංගිකා යා විවාහකයි එතකොට පුතා දහම් කන්දනාරච්චි එයාත් දැන් සින්දු කියනවා එයා ඉස්සර මොඩල් කෙනෙක් ඒ කියන්නේ යා විනෝදාංශයක් අස්සේ මොඩල් කෙරුවා යා රැකියාව කරන හොඳදී ඉන්නවා ඉතින් එයාගේම ගීතක් තියෙනවා එයාගේ වීඩියෝ චැනල් එකේ YouTube එකේ එයාගේ විස්තර තියෙනවා ඔක්කොම එයා අඩි 6යි අඟල් 4ක් උසයි ඒක නිතරම බැරි හයිට් එකක් තියෙනවා ඉතින් මම හිතනවා ඉදිරියේදී එයා තව කාලයක් ගිහිල්ලා මේ මගේ ගීත ඉදලා හිටලා කියනවා දැන් චැනල් වලට ඇවිල්ලා ලයිව් ප්‍රෝග්‍රෑම් වල කියනවා ඉතින් නමුත් විශේෂත්වයක් ඇති වෙයි මම සින්දු කියන්න නතර වෙච්ච කාලේට එතකොට එයා කියයි गंगा नदी तीर सिंधु ඒකම අලුත් මාත්‍රකාවක් දැන් අලි මිනිස් කැටුම ගැන මාත්‍රකාවක් උතල මේ ලෝකේ තව අවුරුදු 1000කින් මොකද වෙන්නේ කියන ඒකත් සින්දුවකට පෙරලුවා ඒ වගේ විවිධ ඒ වගේම දැන් අලුත් දැන් යංගස්ටර්ස් ලාගේ සින්දු තියෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ නිකන් අර ආදරේ හිඳා නොවිඳිනා දුක් විඳා ජීවිතේ ගැන ඒ තරම් මම හිතුවේ නැතිින්දා හිතුවේ නැතිින්දා ඒ වගේ සින්දුත් කිව්වා මොකද ඉතින් අර අලුත් පරපුරට සින්දුවක් කියන්න ඕනේ ඒ වගේ කාමත අමතක කළා නේ අපි යනවා බ්‍රේක් එකට
නිවාඩු වෙලාවට මොනවද කරන්නේ අයියේ මොකද මම මේ වගේ ප්‍රශ්න අහන්නේ සාමාන්‍යයෙන් මියුසික් ගැන අයියාත් එක්ක හැමෝම කතා කරනවානේ ඒත් සාමාන්‍යයෙන් කොමන් දේවල් කතා කරන්න හැම ප්‍රෝග්‍රෑම් එකෙම බෑ නිවාඩු වෙලා කියන්නේ මට දැන් නිවාඩුවක් කියන එක මම වෙනම හිතන්නේ වැඩි දවසේ වැඩි ප්‍රමාණයක් මම ගත කරන්නේ මේ දැන් ඔය අහිංසක පූසෝ බල්ලෝ ඉන්නවනේ අහිංසක පූසෝ දාලා ගිහිලා පැටව පාරා ඉන්න දාලා ගිහිලා ඉන්නු මං අරගෙන උන් රෙජිස්ටර් කරලා අපේ රූම් වල කියලා ස්ටුඩියෝ දාලා නමක් දීලා මොකක් හරි නමක් අවිය නම් ගොඩක් තියෙනවා ඒක නමක් දාලා ඌව මේ ගොස්තර ළඟට ගෙනියන්න ඕන නම් ගෙනිලා ඒ වහදලා දැන් උන් මගේ යාළුවෝ මගේ නෑදෑයෝ මගේ මිත්‍රයෝ ඉතින් උන්ට කණ්ඩ දෙන එක තමයි මම වැඩි හරියක් කරන්නේ ඒ කියන්නේ දැන් කණ්ඩ දෙනවා කියන්නේ දැන් අර මමයි මගේ නෝනයි හරි ආදරේ සතුන්ට දැන් සමහර බල්ලෝ ඉන්නවා අපි ගේට්ටුව ළඟට එනවා ඒ ටයිම් එක දන්නවා දැන් අපි කැම්ප දෙන ටයිම් එක එහෙම නැත්නම් මහරෑ හරි ඇවිල්ලා බලාගෙන ඉන්නවා මම ෂෝ එකට ගිහලා එනකොට සමහර දිනවා ඉතින් ඒගොල්ලන්ට කැම්ප දෙනවා එතකොට ඒ මම දකින්නේ දැන් මේ මෑතකදී පූසෙක් ඇවිල්ලා ගේ ළඟ ආඳ ආඳ ඉන්නවා ඒගොල්ලෝ දන්නවා මම හිතන්නේ මේ මෙතන කැම්ප දෙනවා මේකද අපේ ආරක්ෂාව කියලා දැන්ට ඔය දැන් ඒක කාලයක් තිබ්බා පූස 12ක් හිටියා ගෙදර ඒ කියන්නේ උන්ට දෙනවා වීසා කියයි පොඩි කියයි එක එක නම් අපි දාලා තිනවා ඒ නම් කියනකොට ඒගොල්ලෝ එනවා දන්නවා හොඳට හොඳටම දන්නවා අය කතා කරන්න බැරි පූසෙක් කියන්නේ කතා කරන්න පුළුවන් නම් පූසොන්ට හොඳට කතා කරලා එච්චරක දුන්න තේරෙනවා ඉතින් වැඩි දවසේ වැඩි කාලයක් කියන්නේ මම අර තමට අර පැකට් මේ 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 ෆුඩ් අයිටම්ස් තියෙනවනේ ඒක ගෙනවලේ නැත්නම් වෙනම ගිලා දෙන්නේ වෙනම විදියටනේ ඉතින් අරක සැරෙන් සැරට ඒක දැන් මේ මෑති ක්‍රියාව බ්‍රෙඩි කියලා මම යාට නම දැම්මේ බ්‍රෙඩි ආවම යාට පාන් දුන්නම පාන් කෑවා ඉතින් මම බ්‍රෙඩි බ්‍රෙඩ් බ්‍රෙඩි බ්‍රෙඩි කියලා නම දැම්මා නපුටක් පොඩ්ඩක් කැඩිලා අඬන්නේ එකම තමයි වැඩි කොච්චර ඒ කියන්නේ කොච්චර කන්ට දුන්නාද ආයේ මාව දැක්ක දුවනේ ලානවා එහෙම නැත්නම් දෙන්න ඕනේ අර මේවා කැට අර සොලිඩ් ෆුඩ් දෙනවා දැන් ආයේ මම කොහෙ හරි ගිහලා ඉන්නකොට මේ ඊමෙද්ද මම මේ වයිෆ් කොහෙ හරි මේ ඉව ගමනක් ගිහලා මම ඇහැර බලනකොට මගේ ළඟ වාඩි වාඩි කියලා බලාගෙන ඉන්නවා ඇඳ ළඟ මට මුර කරගෙන ඒ වගේ උන්ට තේරෙනවා ඉතින් ඒ වගේ මේ පූසෝ බල්ලෝ දැන් ඔක්කොම කී දෙනෙක් ඉන්නදයි දැන් තමයි දැන් අයත් එක්ක කාලයන් සාමාන්‍යයෙන් මම පෞගේ කාලේ ගණන් කරා අපි 13 දෙනෙකුට කණ්ඩ දෙනවා දවසට දැන් අපේ වීදමට වඩා ඒගොල්ලන්ට කණ්ඩ දෙන්න තියෙනවා ඉතින් ඒ වගේ අයියේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම බ්‍රෙක්ෆාස්ට් ඩිනර් නිසා අයියේ කැමතිම කෑම අහන්න අපි ඉන්න බෑ මට මුණත් වැඩිම කැමති දැන් මෙහෙමයි මම දැන් දන්න කාලේ ඉඳන් මම ජීවිතේ මුල් කාලේ ඉඳන්ම මස් කෑවේ නැහැ මම නිර්මාංශයි නමුත් මාළු එහෙම කෑව කාලයක් දැන් දන්න කාලෙක ඉඳන් මස් මාංශ කිසි දෙයක් කන්නේ නැහැ. කෑම ඒ කියන්නේ මම මේ දැන් මේ මොකද මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් අත්හදා බැලුවා. දැන් මගේ ලේවල කිසිම අපද්‍රව්‍යයක් සතෙකුගේ අපද්‍රව්‍යයක් නැත්තම් දැන් මිනිස් ශරීරයේ නිර්මාංශ විදියට නම් මේ ලෝකේ මැවිලා තියෙන්නේ. ඒ විදියටම මිනිස් විදියටම ලේ දාවණය වෙනවා නම් ලොකු වෙනසක් තියෙනවා ඒ ශරීරයට. ඒ කියන්නේ මම මගේම මට මොන හරි අපි කියමු තුවාලයක් වුණා කියලා. ඒ තුවාලෙට මම බෙහෙත් නොදා මගේ පිටුට්‍රි ග්ලෑන්ඩ් එක හරහා මම ඉම්පල්ස් කරනවා මේ ඒ ලේ ක්ලොට් බ්ලඩ් ක්ලොට් එලා නෝමලයිස් වෙන්න කියලා මගේ මේ ශෛල වලට. ඉතින් මම පොඩි භාවනාවක් වගේ දෙයක් කරනවා පිටුට්‍රි ග්ලෑන්ඩ් එකට සම්බන්ධව. ඒක නිසා මම කිසිම මස් මාංශ කිසි දෙයක් කන්නේ නැහැ. අර මොකද මට ඕන කරලා තියෙන්නේ මගේ බ්ලඩ් හියුමන් බ්ලඩ් විදිහට නැචරල් බ්ලඩ් විදිහට. දැන් මගේ අහපු ප්‍රශ්නෙට ඒ උත්තරය අරම කියන්න ඕනේ මට ඒක නිසායි. එතකොට දැන් මම කැමති හුඟක් දුර දැන් මම නිර්මාංශ නිසා සෝයා බෝංචි. සෝයා බෝංචි ඇට උදේට තම්බලා බ්ලෙන්ඩ් කරලා සෝයා කිරි විදිහට මම බොනවා. මොකද මට එතකොට මගේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්ද දැන් ඉන්ටර්නෙට් එකේ බැලුවොත් සෝයා බීන්ස් වල යටතේ බැලුවොත් ලෝකේ තියෙන හොඳම ආහාරය සෝයා බීන්ස්. ඒක තමයි ඔක්කොම තියෙන්නේ මේ ෆුඩ් වැලියු එක. ඉතින් ඒක එකක්. ඊට අමතර මම ආසයි දැන් අර මෂ්රූම් තියෙනනේ මොනවද ඒවට කියන්නේ මෂ්රූම් හතු හතු අර බැටර්ඩ් මෂ්රූම් මේ ෆ්‍රයි කරුවම ඒක තමයි මම ආසයි ඒක සාමාන්‍ය මෑතකදී තමයි ඒ ආසාව ඇති වුනේ මෂ්රූම් දැන් ඕන කෙනෙකුට ට්‍රයි කරලා බලන්න බැටර්ඩ් මෂ්රූම් කන්න ආයි මස් මාස ගන්න ඕනේ නැහැ ප්‍රෝටීන් උත් තියෙනවා රසක් තියෙනවා ඔක්කොම තියෙනවා
මම අවුරුද්ද කරන්න හිතාගෙන ඉන්න දේවල් ඉස්සරහදී ෆෑන්ස්ට මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේම අයියාගේම සින්දු අයියා තවත් අලුත් විදිහකට අයියාගේම සින්දු අයියා නිර්මාණය කරනවා නේද ඒක වගේ රෙකෝඩ් කරුවා දැන් මගේ බලාපොරොත්තු ඊළඟ ඇල්බම් එකටත් ඒ වගේ එදා සින්දු අද සින්දු මික්ස් කරලා ගන්න ඊට අමතරව මොකද මම දැන් මට තේරෙනවා දැන් මං රටේ හැමතැනම යනකොට ඉතින් ගොඩක් උදවිය මට ආදරය කරන කොටස දැන් මගේ සින්දු ප්‍රසංග වේදිකාවේ ඇහෙන්නේ හතරක් පහක් හයක් එච්චරයි ඉතින් අනිත් සින්දු ටික අහන්න වෙලාවක් නැහැ නේ ඒක නිසාම තමයි ගොඩක් උදවිය කියනවා අපි ඒක පුදුමේ ප්‍රසංග මේ සංවිධානය කරන්නම් දැන් රත්නපුර පැත්තේ ඔයගේ ගොඩේ කට්ටිය කතා කරනවා නුවර ඉතින් මං හිතුවා දැන් ජූනි ජූලි වෙනකොට දැන් ඊට පස්සේ දැන් මේ ප්‍රසංග ඉවරනවානේ අගෝස්තු ඒ කාලවලදී මගේ මේ ඒක පුද්ගල ප්‍රසංග ඉතාලම මේ ලොකු විදිහට නෙමෙයි ග්ලෝරිෆයි කරලා නෙමෙයි පොඩි ෂෝස් වැඩි ලොකු බජට් වලට නෙමෙයි අපි කිව්ව දැන් ඉස්කෝලේක ආධාර දර්ශනයක් කරනකොට ඒගොල්ලන්ට ආධාර එකව වෙන්න ඕනේ විදන් කරන්න නෙමෙයි ඕනේ ඉතින් පොඩි බජට් එකට මේ ඒක පුද්ගල ප්‍රසංග වැඩි ශබ්ද ගෝසාව දාගෙන නෙමෙයි මේ කෙනෙකුට විඳින්න පුළුවන් විදිහේ ඒක පුද්ගල ප්‍රසංග කීපයක් පවත්වන්න තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව. අතරම ඒක ගොඩක් හොඳයි. මොකද අයියාගේ සින්දු වලට අයියාට ආදරය කරන අයට ගොඩක් ඒ වගේ ෂෝ එකක් විඳින්න පුළුවන්. ඔය අයියා ගිහලා මියුසිකල් ෂෝ එකට ගිහලා සින්දු දෙක තුනක් කියනාට වැඩිය ඒක අයියාට ආදරය කරන අයට සාධාරණයක් වෙයි. අයියා තෑන්කියු වෙරි මච් අද අපිත් එක්ක එකතු වුණාට අයියත් එක්ක ගත කරපු මේ වෙලාව හරිම ලස්සනයි. අයියත් කොහොමද අපේ ප්‍රෝග්‍රෑම් එක? මට ලොකු වෙනසක් මේ ප්‍රෝග්‍රෑම් එක ලොකු සතුටක් මේ ප්‍රෝග්‍රෑම් එක. මගේ මහන්සියත් ගියා. මම හිතේ බොහොම මහන්සි වෙලා අද දවසේ. එහෙනම් එච්චරයි. දැන් ගෙදර ගිහිල්ලා අර පූසොන්ටයි බලු පැටවුන්ටයි කන්න දෙන්න. අපි මතක් කරගන්න. දැන් ඕ මම එන්නත් කිට්ටුවා එකනේ දුවගෙන ඇවිල්ලා මොනවද කියනවා. ටක් ගාලා කිරිටියක් හැදුවා දුන්නා දුවගෙන ගියා. අපි මතක් කරා කියන්නේ අයියා. රයිට්. තෑන්කියු වෙරි මච් අපි වෙනුවෙන් කාලය ලබා දුන්නට. ලබන සමානෙත් මේ වගේ මොකලන් ගොඩක් ආදර කරන ආටිස්ට් කෙනෙක් එක්ක මම යන ඕගලන් ගෙදරට ඒ කෙනාගේ දවස ෂෙයා කරගන්න. තෑන්කියු. බයි. යාබද නිවසේ ඇය ඉන්න